සංගීති සමග රදිලන්න හැමෝම මේ වනකොටත් දන්නවා. ඒ තමයි මහි ගොඩක් කේන්තියෙන් ඉන්න. ඒකට හේතුව තමයි, අසේල කරපු දේ නිසා. ඉතිං අසේල මේදේ මේ විදියට වෙයි කියල බලාපොරොත්තුවෙන් නැති ඒකට හේතුව තමයි, අසේනිව කල්පොන්ට කස අදබන්ධල දෙන්න, අසේල ගොඩක් හීන දකින නිසා. ඉතින්දැන් අසේල එක ගහෙන් පුරුල්ලො කීපදනෙක්ම දැහගනිවරයි. එක පැත්තකෙන් මුළු ගමටම දන්වල ඉවරයි. ඒ තමයි, ලඟදි පත්වේ චැමදි තමයි තමන්ගේ එකමදුව කසාදබඳින්න ඉන්නේ කියලා ඒ වගේම තමයි මහේට දැනවලයි ඉවරයි කවදහාරී කල්පන තමයි. තමන්ගේ දුව කසාදබඳන්න කියනදේ. ඉතින් මේ හමදේමත් එක් අස්සේන්ට සිද්ධ වෙලා තියෙන්නේෙ තමන්ග ජීවිතේ නොසිත ප්‍රශ්නිවල්ට මෝන දෙන්න. ඉතින් දැන් අසේනි ගොඩක් හොඳින් මහි තේරුම් අර්ගෙන ඉන්නවා. ඉතින් මහි මේ වෙලාවේ දන්න නැහැයේ පොටෝක එඩිට් කරා කියලා. ඒ නිසයි මේ වෙනකොටත් අසේනි මහිටත් සමාව දෙන්නේ ඉතින් මේ ගෑන සකුණ පවා, ගොඩක් අවස්ථාවල පුදුම වනාා කියනදේ අපි හොඳාකාරෝම දැක්කා. ඉතින්දැන් අසේනි කෝයිතරම් පැහැදිලි කරල දුන්නත් මහිටඒ ෆොටෝ එකේ හිටිය තමන්නෙ වෙයි ඒ කෙඩිට්ට එකක් කියනදේ මහි ඒක තේරුම්ගන්න සූදානම් නැහ. ඉතින් මහිට මේ වෙලාවේ හොඳචම කේන්තිගිහිල්ලලා ඉඩසියා හිතිල ඉවරයකට හේතුව. මුළුගමටම තමන්ගේ ගල් ෆන් කියන කෙනා, මේ වෙනකොට කල්පොනගේ ගල් ෙන්වලා ඉවරයි කියන මහිට හිත එද්දි. ගොඩක් අසරණකමක් දෙරෙනවා. ඒ අසරණකම උඩ තමයි මහි මේ වෙලාවේ මේ විදියට කවුරුත් නොසිතන විදිහයට වැරදි විදියට හැසිරන්න කියන්න අපිට පේන්න තියෙනවා. ඉතින් දිගින් දිගටම මහි මේ විදියට හැසුරුනොත්. අසේන්ට පුළුවන් වේද වසීමෙන් ඉන්න අන්න ඒගැෙන්ලකු ගැටලුවක් තියෙනවා මොකද අසේනිමේ වෙලාව වැරද්දක් කරල නැති නිසා. ඉති මෙන්න මේ දේවල් එක්ක තවත්දයක් අපිට හිතන්න තියෙනවා. ඒ තමයි මහි මේ වගේ තරහෙෙන් හිටියොත් ඒකවාසේ යන්නේ වෙන කාටවත් නෙවෙයි අසේල්ලාගේ පැත්තට කල්පනිගේ පැත්තට. ඒ නිසා මේක මේ විදියට පෙන්නදීලා අසේරිටවත් සකුණටවල් බලාගෙන ඉන්න පුළුවන්කමක් නැහ. ඉතිං හැම සරේකම් වගේ මේ වතාවත් සකුණගේ උදව් අනිවාරය මසේනි මහිට තියෙනවා. ඒ කියන මෙන්න මේ වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. අසේනි සකුණ එකතු වෙලා පවනි මෙන්න මේ මහි ඉන්න ස්ටූඩියකට එක්කරගෙනන්න පුළුවන්. එතකොට පවනිට මේදේවල් පැහැදිලි කරල කියන්න පුළුවන්. නිරන්තරේම තමන් කල්පනලඟ හිටිය කියලත්. ඒ වගේමක් මේ මගේ ෆෝට එකක් ගත්ත නෑ කියලත් ඉති මේක තාක්ෂණය දුණු නිසාක් ගත්ක එඩිට් එකක් විතරයි කියලා අන්න එහෙ මොනොත් අනිවාරෙන්ම අසේල කරපු දේවල් වලින් කිසිම වැඩක් නැතිවේවි අන්න එතකොට මහි අසේනිවා විශවාස කරාවි කියලා අපිටි හිතන්න පුළුවන්. හැබයි මොනෝවනත් තමන් අවිශ්වාස කරපුකට නං ඉතිං. අසේනි මහිත්ත එක් ටික දවසක් කරිි තරහවයි කියෙන විශවාසය පිට තියෙනවා මේ හැමදයකීම පස්සේ.